ලෝකයේ හැම රටකම වගේ ඒ ඒ රටවලට ආවේනික ආත්මාරක්ෂක සටන් කලා තියෙනවා. මේවයින් සමහරක් සටන් කලා එක රටකින් ආරම්භ වෙලා ලෝකයේ පුරාම පැතිරලා තියෙනවා. ඒ වගේම ලෝකයේ පුරාම පැතිරුණු සටන් කලාවක් තමයි ජපානයේ බිහි වුණු කරාතේ සටන් කලාව. කරාතේ කියන වචනේ තේරුම තමයි ජපන් භාෂාවෙන් හිස් අත කියන එක. ඇත්තටම කරාතේ සටන් කලාව ආරම්භ වෙන්නේ රියුක්යු රාජධානියේ 1879 දී ජපන් අධිරාජ්‍ය රියුක්යු රාජධානිය තම දූපත් සමූහයට එකතු කර ගන්නවා. රියුක්යු දූපත තුල කරාතේ වර්ධනය වෙන්න චීනයේ සටන් කලාවන්හි ආභාෂය හේතු වෙනවා. 1960 සහ 70 දශකවලදී කරාතේ ඇතුළු සටන් කලා චිත්‍රපට ලෝ පුරා ජනප්‍රිය වෙනවා. එහිදී ජනමාධ්‍ය බොහෝ වෙලාවට සත්‍යයට වඩා කරාටි ක්‍රීඩාව පිළිබඳ අද්භූත ව්‍යාජ චිත්‍රයක් මවා පාන්න උත්සාහ කරනවා. ඒ හේතුවෙන් කරාටි ලෝ පුරා ජනප්‍රිය සටන් කලාවක් බවට පත් වෙනවා. එතන ඉඳලා ලෝකයේම මේ සටන් කලාව ගැන අවධානය යොමු කරන්න හදාරන්න පෙළඹෙනවා. ඔවුන් කරාටේ හඳුන්වන්න පටන් ගන්නේ කරාටේ කියන නමින්. ඒ වගේම ඔවුන් මේ සටන් කලාව හදාරන්නේ ඒ සටන් ක්‍රම පුහුණු වීම සඳහා. නමුත් කරාටේ කියන සටන් ක්‍රමය සොයන් විනය දැඩි පුහුණුව වගේම තමන්ගේම නිර්මාණාත්මක උත්සාහය තුළින් නිර්මාණය වන කලාවක්. ඒ නිසාම මූලිකවම ජපානයේ බිහි වුණු කරාටි ශෛලීන් හතරක් හමු වුණත් අද වන විට එවැනි ශෛලීන් විශාල ප්‍රමාණයක් ලෝකයේ තුල සහ ජපානය තුල බිහි වී තිබෙනවා. ඉතින් අද අපි මේ වීඩියෝ එකෙන් අවධානය යොමු කරන්නේ ජපානයේ බිහි වූ කරාටේ මව් ශෛලීන් හතරක් ගැන. ඉතින් තාමත් ඔයාලා අපේ channel එක subscribe කරලා නැත්නම් මේ වගේ ලස්සන වටින වීඩියෝ බලන්න channel එක subscribe කරන්න යාළුව අතර share කරන්න අමතක කරන්න එපා. අංක 4. ජපානයේ බිහි වුණු අද්විතීය කරාටේ ශෛලියක් විදියට 1939 දී හිරෝනෝරි ඔත්සුකා විසින් නිර්මාණය කළ වඩෝරියෝ කියන කරාටේ ශෛලිය හඳුන්වා දෙන්න පුළුවන්. මේ සටන් කලාව ජපානයේ සහ වෙනත් රටවල නිර්මාණය වුණු ගොඩක් සටන් කලාවල ආභාෂය ඇතිව නිර්මාණය කරන ලද්දක්. ශරීරය කළමනාකරණය කිරීම යන අර්ථය දෙන තායි සබාකි ඒ අතර විශේෂයි. ඒ වගේම මෙම සටන් කලාව ජුජුට්සු සහ කෙන්ජුට්සු ඒ කියන්නේ ජපන් කඩු ශිල්පයේ ආභාෂය ලබා තිබෙනවා. මේ සටන් ක්‍රමයේ නිර්මාතෘ ඔත්සුකා ජපන් කඩු ශිල්පය පරතරට ගෙනගත් කෙනෙක්. ඔහු ඒ ශෛලියේ 4 වෙනි සටන් කලා ප්‍රධානියා බවට පත් වුණා. පසුව ඔහු ඔකිනාවා ස්වාමිවරුන්ගෙන් කරාතේ පිළිබඳ ලබන පුහුණුව සහ ජුජුට්සු නම් කඩු ශිල්පය පිළිබඳ දැනුම සම්මිශ්‍රණය කර ඊට කොන්ජුට්සු කලාවේ මූලධර්ම ඇතුළත් කර වඩෝරියෝ කියන ජපානයේ අද්විතීය සටන් කලාව නිර්මාණය කරනවා. 1934 දී නිල වශයෙන් ආරම්භ කරන ලද මේ සටන් කලාවේ මූලස්ථානය පිහිටලා තියෙන්නේ ජපානයේ ටෝකියෝ අගනුවර. මේ සටන් කලාවේ විශේෂය තමයි වෙනත් සටන් කලාවල නැති ඔත්සුකා විසින්ම නිර්මාණය කළ ස්වාභාවික චලනයන් එකතු කරමින් වඩෝ තාක්ෂණය ප්‍රචලිත කරමින් ආරම්භ කිරීම. වඩෝරියෝ සටන් කලාවේ මූලිකම අරමුණ සාමයේ මාර්ගයේ යන්න. ඒ වගේම මේ සටන් කලාව කරාතේ දෝ සංවිධානවල ජාත්‍යන්තර සම්මේලනීය විදියටද හඳුන්වනවා. අංක 3. 1930 දී මියාගි චොජුන් විසින් ජපන් සටන් කලා අතරට ගොජු රියු කරාතේ ශෛලිය හඳුන්වා දෙනවා. මේ සටන් කලාවට ගොජු රියු කියන නම එන්නේ විශ්වයේ ඇති හැම දෙයක්ම තදින් හා මෘදු ලෙස හුස්ම ගනී කියන අර්ථයෙන්. ජපානයේ ප්‍රසිද්ධ ඔකිනාවා කරාතේ පාසල් තුනෙන් එකක්. එහි නිර්මාතෘ මියාගි කරාතේ ලෝක පුරා ව්‍යාප්ත කිරීමට විශාල ලෙස දායක වූ අය. මේ ක්‍රමයේදී සංස්කෘත අත් ශිල්ප ක්‍රමවලට සරල රේඛීය ප්‍රහාරවලට සහ රවුම් චලනයන්ට වැඩි වශයෙන් යොමු වීමක් දකින්නට පුළුවන්. මියාගි තමන්ගේ කරාටි ශෛලියේ මූලික දර්ශනය පැහැදිලි කරන්නේ අන් අයට පහර දීමට වඩා අන් අය ඔබට පහර දීමේ ඊටකඩ වැළැක්විය යුතුයි යනුවෙන්. එමෙන්ම අන් කරාටේ සටන් කලාවල අරමුණ මෙන්ම මේ සටන් කලාවේ ඉලක්කයද සාමයයි. ගුජුට්සු සටන් කලාවේ ආභාෂය ලැබූ ගොජුරියු සටන් ක්‍රමයේ පුහුණුව අකණ්ඩව පවත්වාගෙන යාම තුළින් නිරෝගී සිරුරක් සහ මනසක් පුජ්‍යලයා තුළ වර්ධනය කිරීම අරමුණු කරනවා. අංක 2. 1934 දී කෙන්වා බවුන් විසින් හඳුන්වා දුන් කරාතේ ශෛලිය වන
ෂිටෝ රියු කරාතේ විලාසිතාව ජපානයේ කරාතේ කලාව ඉහළින්ම ඔසවා තැබීමට සමත් වූ තවත් කරාතේ ශෛලියක් විදියට හඳුන්වන්න පුළුවන්. කෙන්වා බවුනි කරාතේ කලාව ආරම්භ වූ රියුක්කු රාජධානියේ නිර්භීත රණශූරයෙක්. ඔහු උප්පත්තියෙන්ම ශාරීරිකව දුර්වල දරුවෙක්. ඒ නිසාම ඔහුගේ සිහිනය වූයේ තම ශරීරය පාලනය කිරීමට ගෙනීමයි. කන්වා බවුනි හැම දිනකම තම සිහිනය වෙනුවෙන් පුහුණු වුණා. සුළුසුළං අවස්ථාවකදී පවා ඔහු කිසි විටක තම පුහුණුව නවතා දැමුවේ නැහැ. ඔහු අවුරුදු 20 දී නනා කරාතේ ශෛලිය හැදෑරීම ආරම්භ කළා. පසුව පොලිස් සේවයට බැඳී විවිධ ප්‍රදේශවල රාජකාරී කරන අතර ඒ ඒ ප්‍රදේශවල කරාතේ ආකෘති ගණනාවක් හැදෑරීමට පෙළඹුණා. 1924 දී පාසල් දෙකක කරාතේ දෝ උපදේශකවරයෙක් බවට පත් වූ ඔහු පොලිස් දෙපාර්තමේන්තුව සහ බෞද්ධ විහාරස්ථානවල කරාතේ ඩෝ ජනප්‍රිය කිරීමට දායක වෙනවා. නමුත් එය එතරම් සාර්ථක වුණේ නැහැ. අවසානයේ ඔහු ෂිටෝ රියානම් කරාතේ ක්‍රමවේදයේ විවිධ මූලයන් එකතු කරමින් නිර්මාණය කරන සංයෝජන ශෛලියක් ලෙස ෂිටෝ රියු කරාතේ විලාසිතාව ලොවට හඳුන්වා දීමට සමත් වෙනවා. මෙය ඉතා වේගවත් සටන් ක්‍රමයක් වන නමුත් ඉතා කලාත්මක සටන් ක්‍රමයක්. එමෙන්ම කෙන්වා බවුනි විසින් සංවර්ධනය කරන ලද ආරක්ෂක නීති පහ මේ යටතේ විධිමත් කිරීම හා අවධාරණය කිරීම සිදු වුණා. එමගින් සටන්කරු සටන් වැදීමේදී භාවිතා කළ යුතු තාක්ෂණීය සහ ක්‍රමවේදය හඳුන්වා දී තිබෙනවා. අංක 1. 1868 දී ඔකිනාවාහි උපත ලැබූ ජපන් සටන් කලා ශිල්පියෙකු වන ගිජින් ෆනකෝෂි විසින් ආරම්භ කරන ලද කරාටි ක්‍රමවේදයක් ලෙස ෂොටෝකාන් කරාතේ ශෛලිය හඳුන්වා දිය හැකියි. 1938 දී හඳුන්වා දෙන මේ කරාතේ ශෛලිය ප්‍රගුණ කිරීමේදී දීර්ඝ කාලයක් තිස්සේ ශාරීරිකව හා මානසිකව මෙම පුහුණු වීම සිදු කරයි. මෙම සටන් කලාවේ දාර්ශනික අංශ සහ ඉතා දැඩි පුහුණුව ඒකාබද්ධ කර තිබේ. එය එම සටන් කලාව තුළ පවතින විනය ලෙස හඳුන්වා දිය හැකි. එමෙන්ම ෂොතෝකාන් කරාතේ සටන් කලාව ඔකිනාවා සහ ජපන් පාසල්වලට පවා පසුකාලීනව අතුලත් කර තිබේ. ඒ එහි ඇති වැදගත්කම නිසා. මේ වගේ තවත් ලස්සන වීඩියෝ බලන්න අපේ චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරන ගමන්ම යාළුවන්ට ෂෙයා කරන්න අමතක කරන්න එපා.